අයිබෝන් හැමෝටම 2023 පොස සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන වලපනේ අධ්‍යාපන කලාපයෙන් ඉගෙනුම් කළමනා කරන පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒතරේ ඉගෙනුම් කළමනා කරන පද්ධතිය හරහා බලාපොරොත්තු වෙනවා විෂයන් වලට අදාළ මාර්ගගත බහුවර්ණ ප්‍රශ්න, ඒ කියන්නේ MCQ ප්‍රශ්න ශිෂ්‍යයන්ට කරන්න දෙන්න. ඉතින් මේවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම ශිෂ්‍යයන්ගේ නම් අපේ පද්ධතියට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට දැනටමත් ඔයාලා ඒක ලියාපදිංචි වෙලා ඇති, ලියාපදිංචි වෙලා ඉන්නව නම් ඔයාලට පුළුවන් ලියාපදිංචි වෙලා තියෙන යූසර් නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා ඒ පද්ධතියට ඇතුළත් වෙලා ඒකේ තියෙන assignment, ඒ වගේම practice test කරන්න. විශේෂයෙන්ම විද්‍යාව, ඉංග්‍රීසි, ගණිතය, බුද්ධ ධර්මය, සිංහල සහ ඉතිහාසය කියන ප්‍රධාන විෂයන් 6 ප්‍රශ්න ඇතුළත් කරලා තියෙනවා. එතකොට MCQ ප්‍රශ්න තමයි මේ පද්ධතිය හරහා කරන්න ඔයාලට දෙන්නේ. ඉතින් මේ පද්ධතියට සම්බන්ධ වෙලා ඒවා කරලා ප්‍රතිඵල ඉහළ නංවා ගන්න එක තමයි ඔයාලගේ කාර්ය වෙන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ පද්ධතියට දැනටමත් ඔයාලා සම්බන්ධ වෙලා නැත්තම් අලුතෙන් ලියාපදිංචි වෙලා ඒ පද්ධතියට ඇතුළත් වෙලා කොහොමද assignment එකක් කරන්න කියලා. එතකොට අපිට ජංගම දුරකථනයෙන් හරි ඩෙස්ක්ටොප් හරි ලැප්ටොප් හරි පරිගණකයක් පාවිච්චි කරලා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ පද්ධතියේ නම තමයි exact mind කියන එක. ඉතින් අපි මෙහෙම සර්ච් එකේ exact mind කියලා සර්ච් කරාම .org කියලා. එතකොට භාෂා ත්‍රිත්වයෙන්ම මේ පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියලා. දැන් මම මෙතන තියෙන ලින්ක් එකක් ක්ලික් කරනවා. ඔයාලට මේ ඕනම ලින්ක් එකකින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. මම මෙතන exact mind කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙතන ඉස්සලාම භාෂා මාධ්‍ය තෝරන්න එනවා. එතකොට සිංහල මීඩියම් ස්කූල් එක නම් ඉන්නේ සිංහල එක තෝරන්න පුළුවන්. තමිල් ස්කූල් එකක් නම් දමිළ මාධ්‍ය තෝරන්න පුළුවන්. ඒතර මම මෙතන දැන් සිංහල කියන එක ක්ලික් කරනවා. සිංහල ක්ලික් කරාම යූසර් නේම් තියෙනවා නම් අපිට සයින් ඉන් වෙන්න පුළුවන්. දැනට යූසර් නේම් එකක් නැත්නම් ඒ කියන්නේ මේක ලියාපදිංචි වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මෙතන සයින් අප් කියන තැන ක්ලික් කරන්න. රයිට්. එතකොට මේ විදිහ උපදේශ මාලාවක් එනවා. එතකොට මේක මේවර සාමාන්‍ය පෙළ විභාගයේට පෙනී සිටින ශිෂ්‍යයින්ට තමයි ඉලක්ක කරලා නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙතන විස්තර තියෙනවා. පළාත කලාපයේ පාසල ශ්‍රේණිය තෝරන්න ඕනි, උපන්දිනය ඇතුළත් කරන්න ඕනි, තොර නම ඉංග්‍රීසියෙන් ඇතුළු කරන්න ඕනි, නම තෝරගන්න ඕනි, සබ්මිට් කරන්න ඕනි, එතන යූසර් නේම් පාස්වර්ඩ් සේව් කරලා තියාගන්න ඕනි. එතන ඉස්සල්ලාම මෙතනින් අපි පළාත තෝරන්න ඕනි. එතන අපි මධ්‍යම රයිට් සෙන්ට්‍රල් ප්‍රොවින්ස්, එතන කලාපය අපි තෝරන්න ඕනි වලපනේ කියලා. දැන් මේක කරන්න ඕනි දැනට යූසර් නේම් පාස්වර්ඩ් නැත්තම්. එතන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි. එතන අර විශේෂිත ඉගෙනුම් මධ්‍යස්ථාන තිබ්බා. මේ මධ්‍යස්ථානවල ශිෂ්‍යෝ දැනටම ලියාපදිංචි කරලා තියෙන ඒ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල ඉන්න සර්ලා හරහා වලට ඒක ලබා ගන්න පුළුවන්. දැනටමත් ඒ සෙන්ටර්ස් වල ඉන්න කට්ටිය. ඊට අමතරව මේක අපි කලින් හඳුන්වලා දුන්නා ඒ පාසල්වල, ඇතැම් පාසල්වල මේක හරහා ලියාපදිංචි වෙලා ඉන්නේ, ලියාපදිංචි වෙලා ඉන්න කට්ටියට පුළුවන් තියෙන යූසර් නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා මේකට සම්බන්ධ වෙන්න. ඒත් අලුතෙන්ම කවුරු හරි රෙජිස්ටර් වෙලා නැත්තම් තමයි මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. ඊට පස්සේ පාසල තෝරන්න ඕනි. හරි. එතකොට අපි ඊට පස්සේ කරන්න ඕනි මෙතන ඉස්කෝලේ නම තෝරගන්න. එතකොට ඔයාලට අදාළ ඉස්කෝලේ නම තෝරගන්න. ඊට පස්සේ මෙතන ශ්‍රේණිය තෝරන්න තියෙනවා. එතකොට 11 ශ්‍රේණිය තෝරන්න. ඊට පස්සේ මෙතන 9 කොටසක්. දැන් ඔයාලගේ තියෙන 9 කොටසක් ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට මෙතනින් දැන් උදාහරණයක් විදිහට අපි පෙරේරා කියලා ළමයි ඉන්නවා කියලා හිතන්නකෝ. අපි හිතුවොත් TBM එකෙත් ඉන්නවා, කුඹල්ගමුවෙත් ඉන්නවා, සුමංගලෙත් ඉන්නවා, පන්නලත් ඉන්නවා පෙරේරා. එතකොට මේ පෙරේරාට අදාළ නම් ටික ඔක්කොම වැටෙනවා. එතකොට තමන්ට අදාළ නම මෙතනින් තෝරගන්න ඕනේ. නම තෝරලා සබ්මිට් කරාම යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි එනවා. ගොඩක් වෙලාවට උපන්දිනේ සහ නමේ කොටසක් තමයි යූසර් නේම් සහ පාස්වර්ඩ් විදිහට එන්නේ. එතකොට මෙතන උපන්දිනිය තෝරන්න. පැහැදිලිනේ? ඊට පස්සේ පුළුවන් අපිට පද්ධතියට ඇතුල් වෙලා assignment කරා. මම හිතනවා පැහැදිලි ඇති කොහොමද දැනටමත් register වෙලා නැත්නම් register වෙන්නේ කියලා ඔයාලට දැන්. ඒතකොට දැනටමත් ඔයාලට username password තියෙනවා නම් පුළුවන් sign in කියන එක පාවිච්චි කරලා username password ගහලා මේකට ඇතුල් වෙන්න. එතකොට
තැනදී ඔයාලට assignment දාලා තියෙනවා සහ විෂයන් වලට අදාළ MCQ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර. ඒ කියන්නේ MCQ ප්‍රශ්න පත්‍ර ගණනාවක් තියෙනවා. ඒවා නැවත නැවත කරලා ඔයාලගේ ප්‍රතිඵල ඉහළ නංවා ගන්න. මේක දිගටම විභාගයේ අවසන් වෙනතෙක් නිරන්තරයෙන් කරලා ප්‍රතිඵල ඉහළ නංවා ගන්න උත්සාහ කරන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මොනවා හරි මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලට නිර්මාණය කරලා තියෙන WhatsApp group එක හරහා ඒ සම්බන්ධයෙන් විමසීම් කරන්න.